මිනිස්සුම්ම බලෙන් සිංගමනය යොදවන බිස්නස් එකක් සිද්ධ වෙන හැටි ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, දැන් අපි මේ කියන්න යන කතාවෙන් කියවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකන්නි ව්‍යාපාරිකයෙක් ගැනයි. සුදුපිරුවට පුරවාගත් මේ කාලකන්නියා සිදුකරගෙන යන තුප්පහි ව්‍යාපාරය ගැන අපට පැවසුවේද අනුරාධපුර නගරයේ හිඟමන් යදින යාචකයන් කිහිප දෙනෙක්මයි. මේ ඔවුන් සමග කරපු සංවාදයේ උපුටා ගැනීමයි. මම හොඳ රස්සාවක් කරපු කෙනෙක් මහත්තයෝ. සිගරට් අරක්කු ආසාවකට තොලගාලා තිබුණේ නෑ. ඒත් දැම්මට අරක්කු බොන්නේ නැතිව ඉන්න බෑ, විවුලනවා. මට මේ අපරාධය කළේ අපේ දරු. ඒ අය අපිට සැලකුවේ නෑ. අතපය නොකඩ හදලා හොඳට ඉගැන්නුවට පස්සේ දරුවෝ හතර දෙනාම මටයි නෝනටයි පිටුපෑවා. අවුරුදු 4කට ඉස්සෙල්ලා නෝනා නැති වුණා. එදා ඉඳලා මම තවත් අසරණ වුණා. එක දරුවෙක්වත් වතුර උගුරක් තරම් දුන්නේ නැහැ. හාමුදුරේ මැරෙන්න බැරි නිසා ගෙදරින් දොට්ට බැහැලා අනුරාධපුරයට ආවේ මුදල් හිඟා කන්න නෙමෙයි. අටමස්ථානයේ වන්දනාවේ ඉන බැතිමුතුන්ගෙන් බත් පැකට් ඉල්ලගෙන කාලා සිරිමා බෝධීන් වහන්සේ දෙහා බලාගෙන බණ භාවනාවක් කරන්න. ඒත් මහත්තයෝ, මට උනේ ගඟෙන් වැටුණු මිනිහට ගුණා එන්න වගේ වැඩක්. වැයකන්දේ හිඳගෙන විවේකසුවෙන් අප සමග කතාබහ කරන ඔහු පානදුර ප්‍රදේශයේ කෙනෙක්. පානදුරේ හොරණේ පාරේ ගමක ඉපිද රජයේ රැකියාවක් කර පුතුන් තිදිනෙකු සහ ගෑනු දරුවෙකු මෙලවට ජාතක කළ පියේ. රිටක් මෙන් උස ඔහු ඔහුගේ ශරීර කූඩුව සුළඟට ලෙල් දෙන ගානට කෙඩෑරි වෙලා තියෙන්නේ. රැලි වැටුණු සම නොතිබෙන්නට ඉලට කූඩුව එළියට පනින ගානට තියෙන්නේ. දෙස් ගිලිලා හකුවට ඉලිප්පුණු මුහුණට අප්‍රසන්න පෙනුමක් ආරූඪ වී ඇත්තේ අප්‍රමාණ ලෙස දුක් විඳීම නිසා නොවේ, බීඩි සහ අරක්කුලට තදින් ඇබ්බැහි වී සිටින නිසා බවයි අපිට පේන්න තියෙන්නේ. කොහොම හරි නැවතත් මේ ඔහුගේ කතාවයි. පූජා නගරයට ඇවිත් පාරේ ඉඳගෙන බට් පැකට් ඉල්ලගෙන කාලා නිදහසේ ඉන්න පුළුවන් වුණේ දවස් දෙකයි. තුන්වෙනි දවසේ පාර අයිනේ පඩියක ඉඳගෙන ඉන්නකොට එක සැරේටම වෑන් එකක් ඇවිත් නතර කරලා මාව ඇදගිලා වාහනය ඇතුළට දාගත්තා. ඊට පස්සේ විදිල්ලක් වගේ වෑන් එක ඉදිරියට ගියා. වටරවුම් 4ක් 5ක් ගන්නවා මට තේරුණා. ඊට පස්සේ අතුරු පාරක ගිහින් ලොකු වත්තක් ඇතුළට දැම්මා. විශාල ගෙයක්, මන්දිරයක් වගේ. මාව ගේ පිටිපස්ස පැත්තට එක්කරගෙන ගිහින් හොඳට කන්න බොන්න දුන්නා. මම කෑම කන අතරේ සුදු සරම සුදු ෂර්ට් එකක් ඇඳගත්ත කළු මහත කෙනෙක් ඇවිත් පුටුවක් ඇදගෙන මගේ ඉස්සරහෙන් වාඩි වුණා. අත් දෙක පුරා පච්ච, කර පිරින්න රත්තරන් චේන්, අත් දෙකේ ඇඟිලි 4කට මුදු දාලා තිබුණා. මුළු ඇඟම දිලිසෙනවා. මාමගේ ගම කොහෙද? බොහොම හොඳින් මට කතා කළා. පානදුරේ ඉඳලා ආවේ පුතේ, මම හිතුවේ ඒ තරුණයා හොඳ මිනිස්සෙක් වෙන්න ඇති කියලයි. ඒකයි කටපුරා පුතේ කියලා කතා කළේ. ඇයි හිඟාකන්නේ? දරුවෝ සලකන්නේ නැද්ද? උත්තරය කටටම දීලා දෙවෙනි ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. ඔව් පුතේ කියලා කෙටි උත්තරයක් දීලා ටැප් එකට ඉඳුල් පිගාන අල්ලලා හේදුවා. පිගාන හොදලා අත ගන්නකොට තවත් තරුණෙක් මීකිරි පීරිසියක් ගෙනත් මට දීලා පිගාන ඉල්ලගත්තා. මීකිරි පීරිසිය කාලා ආහාර වෙනකම් මගේ ඉස්සරහා වාඩිගෙන හිටිය තරුණයා කිසිම දෙයක් ඇහුවේ නැහැ. පීරිසියත් හොදලා පැත්තකින් තියලා නැවත මම පඩිය මතින් හිඳගත්තා. අපි දැන් කෙලින්ම කතාවට බහිමු. හිඟා කෑවත් නැතත් මාමට අපි දවසකට රුපියල් 500ක් දෙනවා. උදේ රැට කෑම පැකට් දෙකක් දෙනවා. හවසට ෂොට් එකක් දානවා නම් ඒකටත් සල්ලි දෙනවා. අපි කියන තැන්වල මාම හිඟා කණ්ඩ ඕනෑ. දවසේ ආදායම හවසට අපිට දෙන්න ඕනා. මේ අනුරාධපුරේ හිඟා කන හැමෝම අපේ කොම්පැනි හරහා පාරට බහින්න ඕනා. එහිම නැතුව මේ ටවුන් එකේවත් පූජා නගරේවත් හිඟා කන්න බෑ. මේක අපේ වැයික්කිය. මගේ ඉස්සරහා හිඳගෙන ඉන්න තරුණයා එහෙම කියනකොට කාපු බීපුව වමාරන්න හිතුණා. ඒත් ඒ මරුමුස් මූණ දෙහා බලාගෙන එකට එක කතා කරන්න හිද්දුන්නේ නෑ. මම ඔළුව වෙනවා. හැමදාම උදේට අපේ කෙනෙක් ඇවිත් හිඟා කණ්ඩ යන්න ඕනේ තැන කියයි. මාම ඒ තැනට යන්න. හවසට අපේ කෙනෙක් ඇවිත්
බත් පැකට් එකයි රුපියල් 500යි චොට් එකක් දාගන්න සල්ලි දෙයි. මාමට තියෙන්නේ යටිමඩි ගහන්නේ නැතිව දවසේ ආදායම අපේ කෙනා අතට දෙන එක විතරයි. පිල්ලි ගැහුවොත් අපිට තේරෙනවා. ඒ තැන්වලින් දවසට එන ආදායම අපි දන්නවා. දැන් මාමා ඉන්න තැන කියන්න අපි ගිහින් දාන්නම්. හෙටින්දලා වැඩ පටන් ගමු. තරුණයා පුටුවෙන් නැගිටලා බොහෝම ගරුසරුව සමුදීලා මාව ගිහින් ඇරලවන්න කියලා කොල්ලෙකුට අණ කළා. එදා ඉඳලා දවස් 30 මම හිඟා කනවා. දැන් අවුරුදු 3කට වැඩි. හවසට එකෙක් ඇවිත් සීසතම අතගාගෙන යනවා. මට ඇති සුගතියක් නෑ. නිකන් දෙන අරක්කු ටික මුලදි බිව්වේ හිතේ දුකට. දැන් බොන්නේ නොබී ඉන්න බැරි හින්දා. හවසකට වැවකට බැහැලා වතුර ටිකක් නාගෙන සරම් කඩමල්ල හොදලා දාලා අරක්කු ටිකක් බීලා කොහේ හරි අඟුපිලකට වෙලා නිදා ගන්නවා. ඕක තමයි අපේ දිනචරියාව වෙලා තිබුණේ. දැන් නම් හවසට විතරක් බීලා මදි. තැබෑරුම ඇරපු වෙලාවේ ඉඳලා චුට්ට චුට්ට බොනවා. දවස 30 බුන්නේ මැරෙන්න හිතාගෙන. ඒත් අපිට ඕන වෙලාවට මැරෙන්නේ නැහැ. පව ගිවින්නම වෙනවා. මේක ඉසීමසේ පවක් නෙමෙයි. ඌරුවේ කරපු විශාල පාපයක්. මේ ආත්මෙදිවත් බණ භාවනාවක් කරගෙන පව් සමා කරගන්න හැදුවේ. ඒත් අපිව කණ්ඩ ඉපදිච්ච පව්කාරයෝ අරක්කුලට හුරු කරලා ඒ අවස්ථාවත් නැති කළා. ඊළඟ ආත්මයටත් මේ පව කරගහගෙන යන්න වෙලා. වයස අවුරුදු 80ක් පමණ පෙනුම තියෙන ඊ අසරණයාගේ මුහුණ වේදනාවෙන් පිරී තිබුණ අයුරු අපිට පෙනුණා. මැලියම් වැඳුණු ඔහුගේ මුවෙන් පිට වූ වචනවලද අසරණකම ගැබ්බ තිබෙන අයුරු අපට දැනුණා. ඒත් ඒ අසරණ මිනිසා කෙරෙහි අපගේ සිතේ ඇතිවන අමුණුකම්පාව ඔහු විසින් ජාතක කළ දරුවන්ගේ සිත් තුළහට නොගැනීම ඔහුගේ සහ ඒ දරුවන්ගේ පව්කාරකමක්. කොහොම හරි එවෙලෙම හිඟා කෑවත් මේ අයියා තියෙන සරම් කඩමාළු දෙක දවසක් කර දවසක් හෝදලා එයත් දවස ගානේ නානවා. කන බොන එක උනත් පිළිවෙලයි. වැරද්දකට තියෙන්නේ වෙරිුණාම ටිකක් දොඩවන එක විතරයි. අන්න එහෙම ගලාගෙන යන අපේ කතාවට එකතු වූ තවත් යාචකෙක් කතානායකයාට චරිත සහතිකයක් දුන්නේ අන්න එහෙමයි. කොහොම හරි ඒ පුද්ගලයාද පිනුමින් වයස 60කට වැඩි. ඇඳගෙන සිටි සරොම් කඩමල්ල වැරහැලි වූ කමිසය ලිපේ දැම්මත් පිච්චෙන්නේ නැති තරම් කිලිටි වෙලා. කොහොම හරි අනුරපුරයේ හිඟන ව්‍යාපාරය ගැන ඔහුද අපිට කතාවක් කිව්වා. මේ ඔහුගේ කතාවයි. මගේ ගම ගලෙන් බිඳුණු ඇව. මම කසාද බැඳලා නැහැ. ජොබ් එකක් කරන්න තරම් ඉගෙන ගිනත් නැහැ. දන්න කාලේ ඉඳලා ගොවිතැන් කළා. අම්මා තාත්තා නැති වුණාට පස්සේ මම ගෙදර තනි වුණා. දවසක් නිදාගෙන ඉන්නකොට ලේමාපිලේ කකුල කාලා මැරෙන්නම ගියා. ජීවිතේ බේරුණා වැඩක් පලක් කරගන්න බැරි තරමට අතපය ගැට ගැහුණා. සහෝදරයන්ගේ පිටින් කාලයක් ජීවත් වුණා. ඒ අයටත් පවුල් බර වැඩි. පවුල් බර වැඩි වෙනකොට මට සලක ගන්න බැරුව ගියා. ඒ අයට කරදර නොකර මිනිස්සුන්ට ඇත්ත කියලා කීයක් හරි ඉල්ලගෙන පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි අනුරාධපුර පූජා නගරයට ආවේ. ඒත් මේ අයියට වෙච්ච දේ තමයි මටත් උනේ. අනුරාධපුර පූජා නගරයට ඇවිත් නිදහසේ සතියක්වත් ඉන්න බැරි වුණා. බෑන් එකක් ඇවිත් අයියාව ගෙනිච්ච තැනටම මාවත් අරගෙන ගිහින් කන්න බොන්න දීලා ඒ අයගේ සමාගමට මාවත් බඳව ගත්තා. ඉදා ඉඳලා අපි අතපාලා ඒ මිනිසුන්ව පෝසත් කරනවා. ඒ වුණුට අපිට පඩියක් දෙනවා. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා නැගිට ගන්න බැරි වුණොත් හොඳ ඇඳුමක් අඳින දීලා කොහේ හරි ඉස්පිරිතාලයක් කිට්ටුවට ගිහින් දානවා. ඉස්පිරිතාලේ ඉන්නකොටත් ඉඳලා හිටලා කවුරු හරි ඇවිත් බලලා යනවා. සනීප වෙලා ආපු දවස් ඉඳලා නැවත ජොබ් එකට යන්න ඕන. දැන් පූජා නගරයේ හිඟින විමානයක් කරලා හිඟා කණ්ඩ පූජා නගරයට පවුල් පිටින් ගෙනත් දාලා ඒ සමහර අය හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීමත් සිදු කරනවා. පූජා නගරයේ හිඟා කන සමහර පවුල් වල ගෑනු ළමයි ගෑනු මිනිස්සු සේරම ගංජා කුඩු බොනවා. ඒවා බලාගෙන ඉඳලා හැදෙන ළමයිනුත් බීඩි කොට සිගරට් කොට උරනවා. ඒ ගෑනු මිනිස්සු රහසේ කරන්න ඕන දේවලුත් අහුමුළු වල කරනවා. අර ළමයිත් ඒවා බලාගෙන ඉඳලා අයියා නංගි කියලා නෑ ලිංගිකව එකතු වෙනවා. සමහර අම්මලා දුවලව මිනිස්සුන්ට විකුණනවා. කුඩු ගංජා බීලා ඉන්නුන් ගඳ සුවඳ බලන්නේ නෑ. කොහේ හරි පාළු තැනකට ගිහින්
උන්ගේ අමාරුව ඇරගන්නවා. අනුරාධපුර නගරයේම මුඩුක්කු ගෙදරක අම්ම කෙනෙක් එයාගේ දුවව ගියේ ඇතුළෙම මිනිස්සුන්ට විකුණනවා. දරුවා විකුණලා ගන්න සල්ලි වලින් අම්මා අරක්කු බොනවා. ඒ දරුවා හැඩකාරයි, ප්‍රියමනාපයි. මුරට ඉන්න පොලිස් නිලධාරිනුත් ඔය ගෙදරට රිංගලා පොඩි කීව තුරුල් කරගෙන ඉඳලා පස්සේ දොරින් මාරු වෙනවා. ඉතින් කොහොමද මාත්‍යෝ ඒ වගේ හිදිකිත වැඩ නතර කරන්නේ? මේ නගරේ වෙන සියලු තුප්පහයි වැඩ ටික තක්කෙටම දන්නේ අපි මහත්තයෝ. මේක එහෙම පිටින්ම තිරිසන් ලෝකයක්. ඒත් කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැහැ. පාඩුවේ ජීවත් වෙනවා. කොහොම හරි පාසල් අධ්‍යාපනයක් නැතුණාට ඔහු සමාජ දැනුමින් පිරිපුන් බව කතාවෙන් හැඟුණා. එහෙත් අපි නැවතත් ප්‍රථමයෙන් කතා කළ වියපත් මිනිසා දෙසට හැරුණා. දවස් කීයකට කීයක් විතර ආදායමක් ලැබෙනවද? අපි ඔහුට පැනයක් ඉදිරිපත් කළා. එක දවසින් දවසට වෙනස් වෙනවා. සිරිමා බෝධීන් වහන්සේ ළඟ, රුවන්මැලි සෑය ළඟ පින්කම් පැවැත්වෙන දිනවලදී අපිට ලැබෙන ආදායම වැඩි. පෝය දවස්වලටත් එහෙමයි. සාමාන්‍ය දවස්වලට ආදායම අඩුයි. ඒත් ඉතින් රුපියල් 1000කට වඩා නම් හැමදාම කොහොම හරි හොයාගන්නවා. පින්කම් පැවැත්වෙන දිනවලදී රුපියල් 5000-6000 වෙන දවස් තියෙනවා. එහෙම දවස්වලට නම් අපිත් කීයක් හරි යටිමඩි ගහගන්නවා. එහෙම කීයක් හරි හංග ගත්තත් හවසට සල්ලි එකතු කරගෙන යන්න එන කොල්ලන්ට තේරෙනවා. උන් අපිට සත්තම දාලා ඒකත් අරගෙන යන්න හදනවා. ඒත් අපි කොහේ හරි අස්සක ගහලා පස්සේ ගහනවා. සල්ලි මඩි ගහලා මාටුනොත් එදාට බඩකට පිරින්න කෑම හම්බ වෙනවා. ඔය දාමරිකයන්ගෙන් අපි වගේ මිනිස්සු අනන්තවත් ගුටි කනවා. උන්ට හිතක් පපුවක් නැහැ. උන්ගේ ලෝකයේ සල්ලි විතරයි. ඒත් අපිට රජ වෙන්න ඕනේ නැහැ. කාලා බිලා මැරණකම් ජීවත් වෙන්න තිබුණොත් ඇති. අපි අතපාල හම්බ කරගන්න සොච්චම උල්ලකාගෙන උන් රජ වෙච්චාවේ. ලබන ආත්මෙදී උන්ටත් වෙන්නේ අපි වගේ පාරේ හිඟා කන්න තමයි. හොඳයි ඉතින්. ඔවුන් සමග සංවාදයේ උපුටා ගැනීම අවසන්. කොහොම හරි ඉතින් සිරිමා බෝධිය පෙනෙන දුරින් ශුද්ධ භූමියට පැමිණෙන සදෑවතුන්ට අතපාන යාචකයන්ට පිනර දෙන රුපියල කොල්ලකා ගන්න පාපතරයන්ට නීතිය ක්‍රියාත්මක නොවනද මේ විශ්වයෙන් දඬුවම් ලැබෙන බව නිසකයි. ඒ වගේම ඒ දිනය වැඩි ඈතකත් නෙවෙයි. කොහොම හරි අපිට අවසානයේ කියන්න තියෙන්නේ කරන කලට පව්, මිහිරිය මේසේ, විඳින කලට දුක්, දැඩිවේ ගිනිසේ කියලා තමයි. ඇත්තටම මේ බිස්නස් එක ගැන ඔයාලට දැනෙන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.